සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අදත් film 1 youtube channel එකට. ඔන්න මෙන්නද වගේම අදත් අපි ඔයාලට අරගෙන ආවේ crime mystery thriller කාණ්ඩ වලට අයත් සුපිරිම චිත්‍රපටයක්. මේකේ කතාව මෙහෙමයි. මදුමිතා කියලා කියන්නේ කේරළ පොලිසියේ ඉන්න අති දක්ෂ නිලධාරිනියක්. ඉතින් දවසක් මදුමිතාට murder case එකක් බාර වෙනවා. ඒ තමයි කැලයක් මැද මරලා දාලා තිබ්බ ජන්වි කියන ගැහැණු ළමයගේ මරණය සම්බන්ධව පරීක්ෂණය. මදුමිතා මේක බාරගත්තත් පරීක්ෂණ කරගෙන යද්දි එයාට තේරෙනවා මේක හිතුවටත් වඩා සංකීර්ණයි කියලා. ඒ වගේම අපරාධ ස්ථානයේ තිබිලා කිසිම හොඩුවාවක් මදුමිතාට ලැබෙන්නේ නැහැ. ඒ වගේම ජන්විගේ යහළුවන්ගෙන් ප්‍රශ්න කරාම තමයි එයාලා කියන්නේ ජන්වි එදා පාටියකට ගිහින් ගෙදර ආවේ තනියම කියලා. ඉතින් කරන්නම කිසි දෙයක් නැති මදුමිතා ආයෙත් මේ අපරාධ ස්ථානය හා එයාවට පරීක්ෂා කරනවා. ඒ වෙලාවේ තමයි එයාට හම්බ වෙන්නේ බිඳුනු මැටි භාජනයක කොටස. ඉතින් ඔන්න ඔතෙන්දල තමයි මේ කතාවේ ආරම්භය සිද්ධ වෙන්නේ. ඉතින් ආරාධනා කරනවා අද වීඩියෝ එකෙත් අවසානයේ වෙනතික්ම රැඳී සිටින්න කියලා. එහෙනම් අපි බලමු කවුද මේ ජන්වි කියන්නේ කිසිම හේතුවක් නැතුව එකපාරටම ජන්වි මරලා දාන්න හේතුව මොකද්ද? අපරාධ ස්ථානයේ තිබුණු මැටි භාජනය කාගේද? ඒ භාජනයෙන් හෙළවෙන අලුත්ම සාක්ෂි මොනවද? ඉතින් මෙන්න මේ හැම දෙයක් ගැනම දැනගන්න අපි යමු අද සම්පූර්ණ කතාවට. අපිට ෆිල්ම් එක පටන් ගන්නකොටම පෙන්නනවා රෑවෙලා පාටියක ඉඳන් ගැහැණු ළමයෙක් අඬාගෙන එයාගේ ස්කූටිය ගාවට දුවගෙන එනවා කියලා. ඉතින් මේ ඉන්නේ ජාන්වි. ජාන්වගේ යාළුවෝ කොච්චර ඉන්න කිව්වත් ජාන්වි නවතින්නේ නැතුව එයාගේ ස්කූටියත් අරගෙන කැලෑ පාරකින් එනවා. ඒත් එක්කම ටික දුරක් එනකොට ජාන්වගේ ස්කූටිය පිටිපස්සෙන් රතු පාට කාර් එකකුත් එනවා. ඒක ජාන්වි සයිඩ් කණ්ණාඩියේ නෝට් කරන ගමන් ස්කූටිය වේග වැඩි කරලා එනකොට එකපාරටම වංගුවක් ගාවදී ඒ කාර් එක ජාන්වි හම්පලා ඉස්සරහට ගිහින් නවත්තනවා. අපිට ඒත් එක්කම ඊට පස්සේ පෙන්වන්නේ බ්‍රේකින් නිවුස් එකක්. ඇත්තරම මේ නිවුස් එක යන්නේ IPS මර්ධිනී මදවිතා විසින් මේ පළාතේ හිටපු මහපරිමාණ අපරාධ වගේම පොඩි ළමයෙන් කිට්නම් කරපු කේස් 20කටත් එහා තියෙන මෙච්චර කාලකට ඇරස් කරන්න බැරි වුණු අර්ජුන්ව ඇරස් කරපු එක ගැන. ඉතින් මේ වෙලාවේ පොලිසිය අයත් මෙන්න මේ නිවුස් එක බලන ගමන් තමයි ඉන්නේ. ඉතින් මෙන්න මේ වෙලාවේ DSP සර් මදිනගේ මේ වීරකයාව ගැන ගොඩාක් අගය කරනවා. ඊළඟට DSP කියනවා මේ සතුටු අවස්ථාවේ ඔයාලට තවත් නිවුස් එකක් තියෙනවා. ඒක ඔයාලට කොහොම වුණත් අපිට නම් සෑඩ් නිවුස් එකක් කියලා. ඊට පස්සේ DSP IPS මදුමිතා අතට එයාගේ ට්‍රාන්ස්ලේටර් එක දීලා කියනවා කේරළවල තව මාස දෙකකින් මැතිවරණයක් තියෙනවා. ඒත් ඒ පැත්ත කියන්නේ විශාල අපරාධ ගොඩාක් වෙන පැත්තක්. ඉතින් මැතිවරණයට කලින් මේ තත්ත්වය පාලනය කරන්න ඕන. ඉතින් අන්න ඒක නිසා තමයි ඔයා වගේ දක්ෂ නිලධාරියෙක්ව එහාට දාන්න අපේ පොලිස් ඩිපාර්ට්මන්ට් එක තීරණය කළේ කියලා. ඉතින් මේ කතාව අහපු IPS මදුමිතා කියනවා ඩිපාර්ට්මන්ට් එක තියාගෙන ඉන්න විශ්වාසය මම මේ විදියටම රකින්නවා කියලා. ඊළඟට IPS මදුමිතා එයාගේ ට්‍රාන්ස්ෆර් එකට කේරළවලට එනවා. ඉතින් මෙතනදී මදුමිතාව පිළිගන්නේ කේරළවල ස්ටේෂන් එකේ හෙඩ් කන්ස්ටබල් ආනන්ද්. ඒ වගේම මදුමිතා වෙනුවෙන් නවතින අලුත් ගියෙකුත් ලෑස්ති කරලා වගේම මදුමිතාගේ ගෙදර වැඩවලට උදව් වෙන්න රාණි කියලා ගැහණු කෙනෙකුත් මෙයාලා මේ වෙලාවේ හොයලා දීලා තියෙනවා. ඊළඟට අපිට පෙන්වනවා වයසක ගැහණු කෙනෙක් කැලයක් මැදින් දරමිටියකුත් අරගෙන එනකොට එයා එන පාරේ කොල්ලෙක් එකපාරටම බය වෙලා වගේ නැගිටිනවා. ඉතින් මෙන්න මේ ඉන්නේ මානසික රෝගයකින් පෙළන සන්තෝෂ්. ඊට පස්සේ සන්තෝෂ්ව දැක්ක මේ ගැහණු කෙනා එකපාරටම ක්ලාන්තේ දාලා වැටෙනවා. ඉතින් ඇත්තටම කිව්වොත් මේ ගැහණු කෙනා ක්ලාන්තේ දාලා වැටුනේ සන්තෝෂ් දැකලද එහෙමත් නැත්නම් වෙන මොකක් හරි දැකලද කියලා අපිට මෙතනදී හිතා ගන්න බෑ. ඉතින් ඊට පස්සේ අපිට පෙන්වන්නේ මදුමිතාගේ ගෙදර වෙන සිදුවීමක්. ඉතින් මදුමිතා එයාගේ අලුත් ස්ටේෂන් එකේ ඩියුටි එකට ජොයින් වෙන්න යන්න ලෑස්ති වෙලා කෑම ගන්න ගමන් තමයි ඉන්නේ. ඉතින් මෙන්න මේ අතරේ මදුමිතාගේ අම්මා ටීවී එකේ ලග්න පලාපල අහන ගමන් තමයි ඉන්නේ. ඉතින් මදුමිතාගේ අම්මා ටීවී එකේ ලග්න පලාපල බලලා මදුමිතාට කියනවා ඔයාගේ ලග්නෙට අනුව අද අලුත් රස්සාවක් හම්බ වෙනවලු. ඒත් ඒක අවදානම් වගේම ජීවිතයට අනතුරක් ගේන්න පුළුවන්ලු කියලා. එතකොට IPS මදුමිතා අම්මට බයිනවා මේ ලෝකෙ මෙච්චර දිනු වෙලා තියෙනකොට බොරු දේවල් ඔලුවට දාගෙන අවුල් කරගන්න එපා කියලා. නමුත් අම්මා නම් කියන්නේ ඔයා මේව විශ්වාස කරේ නැති වුණාට මම හරි ඔයා වෙනුවෙන් පහන් පත්තු කරන්නම් කියලා. ඉතින් කොහොම නමුත් මෙන්න මේ වෙලාවේ මදුමිතාට ආපු කෝල් එකක් නිසා මදුමිතා කකා හිටුප එකක් දාලම එතනින් යන්න පිටත් වෙනවා. ඊට පස්සේ මදුමිතා එන්නේ කැලෑවකට. එතන පොලිසිය ගමේ අය වගේම මීඩියා එකනුත් ඇවිල්ලා. මේ වෙලාවේ මදුමිතාව පිළිගන්න SI සුරාජ් එයාට මදුමිතාව හඳුන්වලා දීලා කියනවා මඩම් මේ ගැහැණු ළමයා අවුරුදු 20ත් 25ත් අතර කෙනෙක් වගේ. ඒ වගේම මේක දරුණුවට කරපු මර්ඩර් එකක් කියලා. එතකොට මදුමිතා අහනවා සුරාජ්ගෙන් කවුද බොඩි එක දැකලා තියෙන්නේ කියලා. ඉතින් සුරාජ් කියනවා කැලේට දර කඩන්න ආපු කෙනෙක් දැකලා එයාගේ හස්බන්ඩ් තමයි අපිව දැනුවත් කරේ කියලා. ඒ වගේම සුරාජ් මේ වෙලාව කියනවා දවස් 3කට කලින් ගැහැණු ළමයෙක් මිසින් කියලා එයාගේ දෙමව්පියෝ පැමිණිල්ලක් දැම්මා. ඒ නිසා සමහරක් විට මේ ගැහැණු ළමයා මෙයා වෙන්නත් පුළුවන්.
එනිසා ඒ අයටත් මෙතනට එන්න කිව්වා කියලා. ඊට පස්සේ මදුමිතා බොඩි එක ගාවට ඇවිල්ලා විපරම් කරලා බලුවා. ඉතින් ඒ ගැහැණු ළමය දැක්කම නම් මුලින්ම පෙන්නපු අර ඇක්සිඩන්ට් එක උණු ජානු වගේම තමයි අපිට පේන්නේ. ඒත් කොහොම නමුත් ඊළඟට මදුමිතා ගිහින් අර ගැහැණු කෙනාගෙන් ප්‍රශ්න කරනකොට එයාගේ හස්බන්ඩ් කියනවා හැමදාම අපි දෙන්න මේ කැලේට දර හොයාගෙන එනවා. ඒත් අද මට ගෙදර වැඩක් තිබ්බ නිසා ලක්ෂ්මීව තනියෙන් දර හොයන්න එව්වා කියලා. ඒත් එන්න වෙලා ගියපු නිසා හොයාගෙන ආවම ලක්ෂ්මී සීනතුව වැටලා හිටියා. එතන මේ ගැහැණු ළමයේ බොඩි එකක් තිබ්බා. ඊට පස්සේ තමයි මං කෝල් කරේ කියලා. ඊළඟට මදුමිතා ලක්ෂ්මීගෙන් අහනකොට ලක්ෂ්මී කියන කතාව අපිට පෙන්නනවා. ඉතින් ලක්ෂ්මී දරත් අරගෙන එනකොට දකින්නවා සන්තෝෂ් මේ ගැහැණු ළමයේ බොඩි එක ගාව ඉඳගෙන ඉඳලා ලක්ෂ්මී එනව දැකලා නැගිටිනවා. ඉතින් මෙන්න මේ සිද්ධිය දැක්කම ලක්ෂ්මී සීන තිබිලා වැටෙනවා. ඉතින් ලක්ෂ්මී කියන විදියට එවලි සන්තෝෂ්ිය ඇතේ ලේ තිබිලා තියෙනවා. ඉතින් ඒත් එක්කම එතනට අර පැමිණිල්ල දාපු දෙමව්පියොත් එනෝ වගේම එයාලා අඳුර ගන්නවා මේ ඉන්නේ එයාලගේ අතුරුදහන් වුණ දුව කියලා. එවගේම අම්මා කියනවා ජාන්ව අතුරුදහන් වෙන්න කලින් දවසේ එයාගේ යාළුවගේ පාටියකට යනවා කියලා තමයි ගෙදරින් ගියේ කියලා. ඉතින් කොහම වුණත් මේ වෙලාවේ බලාගෙන ඉන්න ඔයාලට හිතනව ඇති පාරේදී ඇක්සිඩන්ට් වුණ ජාන්නේ කොහමද මේ කැලේ ඇතුලේ මැරිලා ඉන්නේ කියලා. ඉතින් මේ ජාන්නේ මැරුණේ ඇක්සිඩන්ට් එකක් නිසාද නැත්නම් කවුරු හරි ජාන්ව මැරුවද කියලා අපිට ඉස්සරහට තමයි දැනගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඊට පස්සේ කේරළවල පොලිස් ස්ටේෂන් එකේ DSP රාකේෂ්ගේ මීඩියා එක මේ මර්ඩර් එක ගැන ප්‍රශ්න කරන වෙලාවේ DSP රාකේෂ් එයාලට කියනවා මේ ජාන්වි මර්ඩර් කේස් එක අපි බාර දීලා තියෙන්නේ ASP මර්ධිනි මදුමිතාට කියලා. ඊට පස්සේ මීඩියා එකෙන් මදුමිතාගෙන් ප්‍රශ්න කරනකොට හර්ෂා කියලා රිපෝටර් කෙනෙක් කියනවා මේ පැත්තේ මේ වගේ කේස් අනන්තවත් වෙලා තියෙනවා. ඒත් ඒවා දේශපාලන සහ විවිධ හේතු නිසා විසඳන්නේම නැතුව ක්ලෝස් කරලා දානවා. ඒ නිසා අපරාධකාරයෝ නිදහසේ ඉන්නවා කියලා. ඒ වගේම හර්ෂ ආනවා මදුමිතාගෙන් ඉතින් ළඟදී එන මැතිවරණය නිසා ඔයත් ඒ දෙයමද කරන්නේ? නැත්නම් අවසානයේ වෙනකන් සටන් කරලා දිනන ශක්තිය ඔයාටත් තියෙනවද කියලා. ඉතින් මේ කතාවට මදුමිතා උත්තර දෙන්නේ මෙන්න මෙහෙම. මදුමිතා කියනවා මම මෙහෙට ආවට පස්සේ මට හම්බුණ පළවෙනි කේස් එක ඒ වගේම මගේ සර්විස් කාලය තුර දැක්ක දරුණුතම මර්ඩර් එකත් මේක කියලා. ඉතින් මම පුළුවන් තරම් ඉක්මනට මේ ජන්මෙගේ මර්ඩර් එක කරපු කෙනාව හොයාගෙන එයාට දඬුවම් අරන් දෙනවා වගේම කිසිම බලපෑමකට මාව නවත්තන්න බෑ කියලා. ඉතින් එහෙම කියලා මදුමිතා එතනින් යනවා. ඒත් එක්කම DSP රාකේෂ් කියනවා මදුමිතාට මේ කේස් එක ලේසි වෙන්නේ නැහැ. මොකද මීඩියා එකෙන් ඔයාට දෙන ප්‍රෙෂර් එක වැඩි. හරියට මේක උනේ නැත්තම් ඔයාගේ ජොබ් එකටත් අවදානමක් වෙනවා වගේම ලොකු පබ්ලික් ඉෂුව එකකුත් වෙයි කියලා. ඉතින් මෙන්න මේ වෙලාවේ අපිට පෙන්නනවා සුරාජ් ජන්මෙගේ කේස් ෆයිල් එක ගෙනත් දෙනවා. ඉතින් ජන්මෙගේ ෆොටෝ එකක් අතර ගන්න මදුමිතා එවලේම හිතන්නේ නම් එයා අනිවාර්යයෙන්ම මේ කේස් එකට සාධාරණයක් කරනවා කියලා. ඉතින් ඊට පස්සේ අපිට පෙන්වනවා ජන්මෙගේ කේස් එක මදුමිතාට බාර දුන්න එක ගැන ඉරිදා විශේෂ පුවත්වලට යනවා. ඉතින් මදුමිතාගේ අම්මා මේක අහගෙන ඉඳලා ගොඩාක් බය වෙනවා. ඉතින් මෙන්න මේත් එක්කම මදුමිතාගේ අම්මා කියනවා එදා ලග්න පලාපලට කිව්ව දේ බොරුද එහෙනම් කියලා. එතකොට මදුමිතා කියනවා ජන්මුගේ කේස් එක බාරගත්ත කියලා මට අනතුරක් වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒත් එක්කම සුරාජ්ගෙන් එනවා කෝල් එකක් මදුමිතාට අර ලක්ෂ්මී කිව්ව සන්තෝෂ් ඇරෙස් කරා කියලා. ඉතින් මදුමිතා කියනවා මං හෙට උදේම එන්නම්. එතකන් සන්තෝෂ්ට පහර දෙන්නවත් ප්‍රශ්න කරන්නවත් එපා කියලා. ඉතින් ඊට පහවදා මදුමිතා ස්ටේෂන් එකට එනකොට සන්තෝෂ් ඇරෙස් කරපු නිවුස් එක ලැබිලා මීඩියා එකත් මෙතනට ඇවිල්ලා ඉන්නවා. ඉතින් මෙතනදී හර්ෂ අහනවා මදුමිතාගෙන් නිර්පරාධ අහිංසකයෙක්ව අල්ලගෙන ඒ අහිංසකයා පිට චෝදනා ටික දාලා බේරෙන්න නේද හදන්නේ කියලා. ඉතින් එතකොට තරහ ගියපු මදුමිතා හර්ෂට කියනවා ඔයා කොහොමද දන්නේ සන්තෝෂ් අහිංසක කෙනෙක් කියලා. ඒ වගේම ඔයා එන්න එපා මට ඩියුටි උගන්වන්න කියලා මෙතනදී හර්ෂට බයිනවා. ඉතින් ඊට පස්සේ තමයි එතනින් තරහෙන් වගේ ස්ටේෂන් එකට මදුමිතා යන්නේ. මෙතනදී සුරාජ් මදුමිතාට සන්තෝෂ් ගැන හොයාගත්ත තොරතුරු ඉදිරිපත් කරනවා. ඉතින් සුරාජ් කියන විදියට සන්තෝෂ් මානසික රෝගියෙක්. ඒ වගේම මීට අවුරුදු දෙකකට කලින් සන්තෝෂ් විවාහ වෙලා එයාගේ බිරිඳ එක්ක කෝවිල් ගියපු වෙලේ හරකෙක් කරලා බිරිඳ මැරෙනවා. එදා සන්තෝෂ්ගේ බිරිඳ ඇඳන් ඉඳලා තියෙන්නේ රතු සාරි එකක්. එනිසා සන්තෝෂ් හිතලා තියෙනවා ඒ නිසයි හරක ඇන්නේ කියලා. ඉතින් එදායින් පස්සේ ඔළුව අවුල් ගිය සන්තෝෂ් රතු පාට ඇඳන් ඉන්න අය දැක්කොත් මරන්න උත්සාහ කරලා තියෙනවා. එදා රෑ ජන්විත් රතු පාට සෝල් එකක් දාන් හිටපු නිසා තමයි සන්තෝෂ් ජන්ව මරලා දාලා තියෙන්නේ කියලා සුරාජ් මෙතනදී මදුමිතාට කියනවා. කොහොම නමුත් මදුමිතා සන්තෝෂ් ගාවට යනකොට සන්තෝෂ් භවයේ හැංගෙනවා. ඉතින් තුවාලත් එක්ක ලේ පෙරාගෙන ඉන්න සන්තෝෂ් දැකලා මදුමිතා සුරාජ්ට බයිනවා අපරාධකාරයෙක් වුණත් ඒ මිනිහට සුදුසු දඬුවම ලැබෙන්න කලින් ප්‍රතිකාර දෙන්න ඕන කියලා. ඉතින් ඒ කතාවට ලැජ්ජ හිතුන සුරාජ් කිව්ව විදියටම එවලෙම ඔෆිසර් කෙනෙක්ට කියනවා සන්තෝෂ්ට අවශ්‍ය ප්‍රතිකාර කරන්න ලෑස්ති වෙන්න කියලා. ඊට පස්සේ මදුමිතා එනවා සුරාජ් සහ ආනන්ද එක්ක ජන්වි ගෙදරට ප්‍රශ්න කරන්න. එතකොට ජන්මගේ අම්මා නම් කියන්නේ ජන්මගේ ක්ලාස්මේට් ජෝසප් ගෙදර පාටි එකක් තියෙනවා කියලා හවස 6ට ගෙදරින් ගියත් රෑවෙනකුරුත් ජන්වි ගෙදර ආවේ නැති නිසායි කම්ප්ලේන් එකක් කරේ කියලා. ඉතින් මදුමිතා අහනවා මේ වෙලාවේ ජන්වි එක්ක සන්තෝෂ්ට මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බද කියලා.
ඉතින් අම්මා නම් එබල කියන්නේ ජන්වි සන්තෝෂ් ඉන්න තත්ත්වය දැකලා නිතර ජන්විගේ දෙමාපියන් එක්ක සන්තෝෂ් ගැන අනුකම්පාවෙන් කතා කර කර ඉඳලා ජන්වි දන්න එන්ජියෝ එකක් හරහා සන්තෝෂ්ව මෙන්ටල් හොස්පිටල් එකට ඇඩ්මිට් කරත් එයා සතියකින් ආයෙම එතනින් පැනලාවිත් තියෙනවා ඉතින් ඊළඟට මදුමිතා යන්නේ ජන්විගේ රූම් එකට ඉතින් රූම් එක පරීක්ෂා කරපු මදුමිතාට හම්බ වෙනවා ජන්විගේ රූම් එකේ තිබිලා ඩයරි එකක් ඒ ඩයරි එකේ හයිලයිට් කරපු නම් දෙකක් තියෙනවා ඒ ශර්දා සහ ජෙම්ස් කියලා ඉතින් ජන්විගේ ගෙදරින් පස්සේ ඊළඟට මදුමිතා එනවා ජෝසප්ගේ ගෙදරට මදුමිතා ජෝසප්ගේ දෙමාපියන්ගෙන් අහනවා ඔයාලා දන්නවද ගෙදර පාටි එකක් තිබ්බා කියලා එතකොට ජෝසප්ගේ තාත්තා නම් කියන්නේ ජෝසප් උසස් අධ්‍යාපනය වෙනුවෙන් වෙන කොලෙජ් එකකට යන නිසා එයාගේ ක්ලාස්මේට් පාටි එකක් ලෑස්ති කරා නමුත් එදා තාත්තට ඔෆිෂියල් වැඩක් තිබ්බ නිසා අම්මයි තාත්තයි ගෙදර හිටියේ නැහැ කියලා ඊට පස්සේ මදුමිතා ජෝසප්ව එලියට එක්කන් ගිහින් තනියෙන් ප්‍රශ්න කරනවා ඉතින් මෙතනදී අපිට පෙන්නනවා එදා පාටි එක දවසේ මොකද්ද උනේ කියලා ඉතින් අපි දන්නවනේ මොකද්ද එදා ජෝසප් ගෙදර තිබ්බ පාටිය කියලා. ඉතින් ඇත්තටම එදා ජෝසප්ගේ යාළුව ඔක්කොමලා විනෝද වෙනවා. ඒ වගේම තමයි එදා එයාලට ස්පෙෂල් දවසක්. ඒ මොකද කියනවනම් ජන්මගේ බර්ත්ඩේ එකත් එදාම තමයි. ඉතින් ජෝසප් දකිනවා මේසයක් උඩ තියෙන ෆෝන් එකක් දිගින් දිගටම රින් වෙනවා. ජෝසප් බලනකොට ඒ ජන්මගේ ෆෝන් එක නිසා ගෙදරින් වෙන්නේ නැති කියලා ජන්විට දෙන්න යනකොටම ජෝසප් දකිනවා රාහුල් චක්‍රවර්ති කියන්නේ ඒ පැත්තේ ඉන්න ප්‍රබල දේශපාලන නායකයෙක් වෙන බද්‍රිනාත් චක්‍රවර්තිගේ පුතා. එයාගේ යාළුවෝ කට්ටියක් එක්ක අමුතු ආකාරයේ මද්රෝවගයක් ගන්නවා. ඉතින් මෙන්න මේ ගැන ලොකෝට හිතමු නැති ජෝසප් එක වීඩියෝ කරන්න හදනකොට ජෝසප්ගේ ෆෝන් එක නැති නිසා ජන්විගේ ෆෝන් එකෙන් වීඩියෝ කරලා පාටි ටයිම් කියලා ස්ටේටස් එකක් දානවා. ඉතින් මෙන්න මේක රාහුල් එක්ක ඉන්න යාළුවෙක් දැකලා රාහුල්ට පෙන්නනවා. ඊට පස්සේ රාහුල් තරහින් එතනින් ඇවිල්ලා යාළුව ඔක්කොටම අඬ ගහලා කියනවා ගේම් එකක් ප්ලේ කරම කියලා. ඉතින් රාහුල් යෝජනා කරන්නේ ස්පින් ද බොටල් කියන ගේම් එක. ඒකෙදි වට කිහිපයක්ම ගේම් එක ගිහින් එක සැරයකදී මේ බෝතල එක නවතින්නේ ජන්විගේ පැත්තට. ඉතින් මෙන්න මේ වෙලාවේ රාහුල් ජන්විගෙන් ඉල්ලනවා ජන්විගේ ෆෝන් එක. ඊළඟට රාහුල් කරන්නේ අර වීඩියෝ එක බලලා ඩිලීට් කරලා දාන එක. ඊට පස්සේ රාහුල් හයියෙන් ජන්විට කම්මුල් පහරක් ගහනවා. ඉතින් ආයෙත් පාරක් බෝතලේ හිතලම ජන්විගේ පැත්තට නවත්තලා කම්මුලට ගහනවා. ඉතින් එවලෙම මොකද්ද මේ උනේ කියලා හිතා ගන්න බැරි වුණ ජන්වි අඬ අඬ දුවගෙන එනවා. ඉතින් මුලදී පෙන්නෝ වගේ ජන්වි අඬාගෙන එන්නේ මෙන්න මේ හේතු නිසා කියලා දැන් අපිට තේරෙනවා. ඉතින් ආයෙත් අපිට පෙන්වන්නේ වර්තමානය. මෙතනදී මදුමිතා ජෝසප්ට කියනවා ඔයාලා කරපු සෙල්ලම නිසා අද ඔයාලගේ යාළුවගේ ජීවිතේම විනාශ වෙලා ගිහින් කියලා. ඒ වගේම මදුමිතා අහනවා ඔයාලගේ කොලෙජ් එකේ ජෙම්ස් කියලා කවුරු හරි ඉන්නවද කියලා. එතකොට ජෝසප් නම් කියන්නේ එහෙම කවුරුවත් නැහැ කියලා. ඒ වගේම මදුමිතා ජෝසප් හරහා දැනගන්නවා ශර්දා කියන්නේ හෙඩ් කන්ස්ටබල් ආනන්ද්ගේ දුව කියලා. ඊට පස්සේ දවසක් මදුමිතා ජීප් එක යනකොට ආනන්ද්ගෙන් අහනවා අපි මේ කේස් එක මෙච්චර ඉක්මනින් ඉවර කරන්න මහන්සි වෙනකොටත් ශර්දා කියන්නේ ඔයාගේම දුව. ඒ වගේම එයා ජන්මගේ හොඳම යාළුවා කියලාත් අපිට හැංගුවේ ඇයි කියලා. එතකොට තමයි ආනන්ද් කියන්නේ ශර්දා එයාලගේ එකම දරුවා. ඉතින් ශර්දාගේ අම්මා මියා ගියාට පස්සේ එයා ගොඩාක් මානසිකව වැටුණා. ඒ නිසා එයා වැඩිය ගෙදරින් එළියටවත් ගියේ නැහැ. එහෙම ඉන්නකොට තමයි එයාට කොලෙජ් එකේදී ජන්විව හම්බ වෙන්නේ. ඉතින් කාලයත් එක්ක ඒ දෙන්න හොඳම යාළුවෝ වුණා වගේම ජන්විට පුළුවන් වුණා ශර්දාගේ මනස හදලා එයාව සතුටින් තියාගන්න. නමුත් ඉතින් ඒ සතුට වැඩි කල් යන කලින් නැති වෙන්නේ ජන්විගේ මරණයත් එක්ක. ඊට පස්සේ ශර්දා කලින් හිටියටත් වඩා මානසිකව වැඩිලා කාමරේටම වෙලා ඉන්න නිසා පොලිස් කේස් අනම්මනන් නිසා තවත් අසනීප වෙයි කියන බයරින්සේ හැංගුවේ කියලා මදුමිතාට මේ වෙලාවේ කියනවා. ඒත් එක්කම ආනන්ද් මදුමිතාට කියනවා දුව ඉන්න තත්ත්ව නිසා එයාගෙන් ප්‍රශ්න කරන්න එපා කියලා. කොහොම නමුත් මදුමිතා මෙන්න මේ වෙලාවේ ආනන්ද්ගේ හිත හදලා කියනවා ශර්දාව ඉක්මනටම සනීප කරගමු කියලා. ඊළඟට මදුමිතා එනවා ඩීඑස්පී රාකේෂ් හම්බ වෙන්න ජන්නුගේ කේස් එකට සම්බන්ධව කතා කරන්න. මෙතරදී මදුමිතා රාකේෂ්ට ජන්නුගේ කේස් එක සම්බන්ධ වැදගත් තොරතුරු කිහිපයක් හම්බුණා කියලා රාහුල්ගේ වීඩියෝ එක පෙන්වන ගමන් කියනවා ජන්නු මැරෙන්න කලින් එදා පාටි එකේදී රාහුල් සහ ජන්නු අතර ප්‍රශ්නයක් ඇති වෙලා රාහුල් ජන්විට ගහපු නිසා ලැජ්ජාවට ජන්වි පාටි එකෙන් කෙලින්ම ගිහින් තියෙනවා. ඉතින් ඊට විනාඩි 5කින් වගේ රාහුලුත් එතනින් පිටත් වෙලා තියෙනවා කියලා. ඒ නිසා රාහුල්ගෙන් ප්‍රශ්න කරන්න ඕන කියලාත් මෙතනදී මදුමිතා කියනවා. ඉතින් මෙන්න මෙතනදී රාකේෂ් මදුමිතාට කියනවා රාහුල්ගේ තාත්ත එක්ක අපිට හැප්පෙන්න බෑ. ඒ නිසා ඕක ඕනේ නැහැ කියලා. කොහොම නමුත් මදුමිතා කියනවා මං දන්නවා බද්‍රිනාත් චක්‍රි ගැන. ඒ වුණත් අපි ප්‍රශ්න කරන්න ඕන කියලා. ඉතින් කොහොම නමුත් මෙන්න මේ වෙලාවේ රාකේෂ් ෆොරෙන්සික්ස් එකෙන් ආපු රිපෝට් එක දීලා මදුමිතාට කියනවා සන්තෝෂ් තමයි ජන්විග කියලා මේ පරීක්ෂණ වලින් එළි වෙනවා. ඒ නිසා කේස් එක දැන් ක්ලෝස් කරමු කියලා. එතකොට මදුමිතා කියනවා ෆොරෙන්සික්ස් රිපෝට් එක විතරක් මදි. මට නම් හිතෙන්නේ වෙන කවුරු හරි මේ මර්ඩර් එක කරලා සන්තෝෂ්ව අහු කරන්න හදනවා කියලා. ඉතින් අවසානයේ මෙතනදී රාකේෂ් රාහුල්ගෙන් ප්‍රශ්න කරන්න අවසර දුන්නත් මදුමිතාට කියනවා කිසිම වෙලාවක මගෙන් අවසරකින් තොරව චක්‍රවර්ති ෆැමිලි එකෙන් ප්‍රශ්න කරන්න යන්න එපා කියලා. එයා ඇවිත් කියනවා ජන්විගේ ක්ලාස්මේට් නිසා රාහුල්ගෙන් පොඩ්ඩක් ප්‍රශ්න කරන්න ඕන කියලා.
එතකොට බඩ්නාත් කියනවා ජන්විගේ මර්ඩර් එකෙන් පස්සේ රාහුල් හිටියේ අප්සෙට් එකෙන්. ඒ නිසා එයාව මගේ ගමට යවුව කියලා. ගමේ ඉඳන් ආපහු ආවම මම පණිවිඩයක් එවන්නම්. හැබැයි රාහුල්ව ස්ටේෂන් ගිහිල්ලා ප්‍රශ්න කරන්න බෑ කියලා. ඉතින් ඇත්තම කිව්වොත් මේ බඩ්නාත් කියන්නේ දේශපාලන බලයක් තියෙන කෙනෙක් වගේම සාමාන්‍ය ජනතාව එක්ක සුහදව වැඩ කරන සමාජ සේවා කරන කෙනෙක්. ඉතින් ටික දවසකට පස්සේ නිවුස් රිපෝටර් හර්ෂා පොලිස් ස්ටේෂන් එකට එනවා මදුමිතා හම්බ වෙන්න. ඇවිල්ලා කියනවා මං ආවේ කේස් එක ගැන පොඩ්ඩක් කතා කරන්න කියලා. ඉතින් මෙන්න මෙතනදී හර්ෂා මදුමිතියට කියනවා ඔයා මේ ගමට ආවට පස්සේ මං හිතුවේ අනිත් අය වගේම නැතුව ඔයත් අවංකව සාධාරණව වැඩ කරයි කියලා. නමුත් ඔයත් ඒ වගේම කෙනෙක් කියලා. ඉතින් මෙන්න මේ කතාවට ෂොක් වෙලා මොකද්ද ඒ කතාවේ තේරුම කියලා අහපු මදුමිතාට හර්ෂා කියන්නේ මුළු ගමම දන්නවා සන්තෝෂ් කියන්නේ අහිංසකයෙක්. එයාට මිනිහෙක් මරන්න හයියෙක් නැහැ. එහෙම තියෙද්දිත් කොහොමද හැම සාක්ෂියක්ම සන්තෝෂ්ට විරුද්ධව තියෙන්නේ කියලා. ඊට පස්සේ හර්ෂා තරහින් ඔයාලට වැඩක් හරියට කරන්න බැරි නම් ඒක අපිට බාර දෙන්න. මම දන්නවා කවුද මේ අපරාධ කරේ කියලා. මං ගාව ඒකට සාක්ෂියකුත් තියෙනවා. ඒ නිසා මම ඉක්මනටම ඒ කෙනාව අල්ල ගන්නවා කියලා එතනින් යනවා. ඉතින් ඒත් එක්කම සුරජ් ඇවිල්ලා අහනවා මොකද්ද උනේ කියලා. එතකොට මදුමිතා කියනවා එයා මේ කේස් එක ගැන මොනවා හරි දෙයක් දන්නවා කියලා. එතකොට සුරජ් කියනවා ස්ටේෂන් එකට ගෙනල්ලා දෙකක් දුන්නා නම් ඇත්ත කියයි කියලා. එතකොට මදුමිතා කියනවා හර්ෂ කියන්නේ නිවුස් රිපෝටර් කෙනෙක්. ඒ නිසා අපිටමයි අවාසි වෙන්නේ කියලා. ඉතින් කොහොම නමුත් ඊළඟට මදුමිතා සහ සුරජ් ආනන්ද යනවා ආයෙත් ජන්විය මරලා දාලා තිබ්බ තැනට බලන්න. එතනදී මදුමිතාට පෑගෙනවා බිඳුනු මැටි කලයක පොඩි කැලි කිහිපයක්. ඉතින් මෙන්න මෙතනදී මේක පරීක්ෂා කරපු මදුමිතාට තේරෙනවා මේ මර්ඩර් එක කරපු කෙනා ලෙෆ්ට් හෑන්ඩර් කෙනෙක් වෙන්නේ නැති කියලා. ඒ සන්තෝෂ් නම් රයිට් හෑන්ඩර් කෙනෙක් කියලා. ඒ වගේම මදුමිතා කියනවා මට දැනගන්න ලැබුණා ජන්වි රාහුල් එතනින් ගියාට පස්සේ ඒ පස්සෙම ශර්දාත් පිටත් වෙලා තියෙනවා කියලා. සමහර විට ශර්දා මේ හැම දෙයක්ම දන්වැති කියලා. ඉතින් මෙන්න මෙහෙම ටික දවසක් ගියාට පස්සේ දවසක් බඩ්නාත් මදුමිතාට කතා කරලා කියනවා රාහුල් හම්බ වෙන්න අපි කියන තැනට එන්න. එදා ඔයා අපේ ගෙදර ඇවිත් ගියාට පස්සේ රාහුල් ගැන වැරදි ගොසිප් වගේයක් යනවා. තවත් ප්‍රශ්න කරා කියලා දැනගත්තොත් රාහුල් නිකම්ම මිනි මරුවෙක් කරයි කියලා. ඉතින් එහෙම වුණොත් මගේ නමට කැරලක් වගේම ඔයාගේ ජොබ් එකටත් අවදානමක් තියෙනවා කියලා ඔළුවේ තියාගන්න කියලා මෙතනදි කියනවා. ඉතින් ඊට පස්සේ අපිට පෙන්වන්නේ බඩ්නාත් කිව්ව වගේම මදුමිතා රාහුල් හම්බ වෙන්න එන්නේ පාළු පාරකට. එතනදී මදුමිතා රාහුල්ට එයා ඩ්‍රග්ස් ගත්ත වීඩියෝ එක පෙන්නලා අහනවා තාත්තා දැනගත්තොත් මොකද්ද වෙන්නේ කියලා. ඉතින් හොඳටම බය වුණු රාහුල් කියනවා එදා යාළුවෝ ගෙනත් තිබ්බ දෙයක් නිසා ආසාවට බිව්ව කියලා. ඊට පස්සේ ජන්වි ගැන අහපු මදුමිතාට රාහුල් නම් කියන්නේ එදා රෑ ජන්වි එතනින් ගියාට පස්සේ රාහුල් ඒ පස්සෙම ගියේ රාහුල්ගේ ගෙදරට යන්නේ ඒ පාරෙන් නිසා කියලා. ඉතින් අපිට ඒ සිදුවීමත් මෙන්න මෙතනදී පෙන්නනවා. ඉතින් රාහුල් කිව්ව වගේම ජන්වගේ ස්කූටරේ පස්සෙන් රාහුල් යනකොට වංගුවක් ගාවදී එකපාරටම කාර් එකේ බැදිලා ජන්වි වැටෙනවා. ඉතින් කාර් එක ඉස්සරහින් නවත්තලා රාහුල් උදව් කරන්න බහිනකොට රාහුල්ගේ යාළුවා කියනවා අපි දැන් ඩ්‍රග්ස් අරගෙන ඉන්නේ. ඒ නිසා උදව් කරන්න ගියොත් කේස් එකක් වෙයි කියලා. ඒ නිසා ඉක්මනට මෙතනින් යමු කියලා. ඉතින් කොහොම නමුත් මෙන්න මේ පිටිපස්සෙන් තවත් වාහනයක් එනවා. ඉතින් ඒක දැක්ක නිසා රාහුල් එතනින් එනවා. ඉතින් මෙන්න මේ වෙලාවේ රාහුල්ගේ මදුමිතා අර පිටිපස්සෙන් ආපු වාහනය ගැන ඇහුවත් ඒ ගැන රාහුල්ට වැඩි මතකයක් නැතත් රාහුල් කියනවා ඒක නිකන් රතු පාට පොඩි කාර් එකක් වගේ කියලා. ඉතින් මෙන්න මෙතනදී රාහුල්ගෙන් කට උත්තරයක් අරගෙන රාහුල්ට අස්සම් කරන්න දෙනකොට මදුමිතා දකිනවා රාහුල් කියන්නේ ලෙෆ්ට් හෑන්ඩර් කෙනෙක් කියලා. ඉතින් ඒ ගැනත් එකපාරටම රාහුල්ට අඟවන්නේ නැතුව මදුමිතා කියනවා තමුන් කිව්වේ බොරු කියලා. පොඩි හරි ඉඟියක් ලැබුණොත් මං ඔයාගේ තාත්තට කියනවා කියලා. නමුත් මේ වෙලාවේ අපිට තේරෙනවා රාහුල්ගේ හැසිරීමෙන් රාහුල් කිසිම අවුලක් නැතුව එතනින් යනවා කියලා. ඊට පස්සේ දවසක් මදුමිතා සහ සුරජ් එනවා ආනන්ද්ගේ ගෙදර. ඉතින් මදුමිතා එනවා දැක්ක ආනන්ද් කලබල වෙලා මදුමිතාගෙන් අහනවා ඇයි මැඩම් මේ වෙලාවේ ආවේ කියලා. එතකොට මදුමිතා කියනවා අපි ළඟට ආවා. ඒ නිසා අපි කෑමත් අරගෙන ආවා ඔයාගේ දුවව බලලා මෙහෙම ඉඳන් කාලය යන්න කියලා. ඉතින් ඊළඟට මදුමිතා හර්ෂව බලන්න කාමරයට යනකොට ආනන්ද් කිව්ව වගේම ශර්දා හරිම වේදනාවෙන් තමයි ඉන්නේ. ඉතින් ඒ වෙලාවේ ඇත්තට මදුමිතා එන්නේ නම් ශර්දගෙන් ජන්වි ගැන මොනවා හරි දෙයක් දැනගන්න පුළුවන් වෙයි කියලා. ඒත් මදුමිතාට තේරෙනවා ශර්දා මේ ඉන්න තත්ත්වෙත් එක්ක මේ වෙලාවේ කිසිම දෙයක් දැනගන්න වෙන්නේ නැහැ කියලා. ඒ වුණත් මදුමිතා මේ වෙලාවේ ශර්දට කියනවා ඔයාගේ ජීවිතයට සතුටක් ගෙනාපු ජන්වගේ ආත්මයට සැනසීමක් ලැබෙන්න නම් ඔයා අපිට උදව් කරන්නම ඕන කියලා එතනින් එනවා. ඉතින් ඊළඟට මෙච්චර දවසක් කාමරෙන් එළියට ආවෙනදි ශර්දා එළියට ඇවිල්ලා මදුමිතා එක්ක කෑමක් කනවා. ඒ වෙලාවේ මදුමිතාට කෝල් එකක් එනවා SP ඔෆිස් එකෙන් ජන්වගේ කේස් එක සම්බන්ධව කතා කරන්න මීටින් එකක් හෙට තියෙනවා කියලා. ඉතින් ආනන්ද්ගේ ගෙදරින් පිටත් වුණාට පස්සේ ජිප් එකේදී සුරජ් අහනවා ශර්දගෙන් මොනවා හරි දෙයක් දැනගන්න ලැබුණද කියලා. ඉතින් එවලේ මදුමිතා නම් කියන්නේ ශර්ද ඉන්න තත්ත්වෙත් එක්ක විශේෂ දෙයක් දැනගන්න ලැබුණ නැතත් ශර්ද මේ ගැන මොනවා හරි දෙයක් දන්නව කියලා. ඊට පස්සේ දවසක් රැ වෙලා සුරජ් එනකොට සුරජ් ජකිනවා වහලා දාලා තියෙන කඩයක් ගාව නිවුස් රිපෝටර් හර්ෂා ඉන්නවා. ඉතින් හර්ෂා මේ වෙලාවේ ඒ කඩේ කිනාට කඩේ අරින්න කියලා කලබන කරනවා.
ඉතින් එතනදි වාහනේ නැවත්තව සුරාජ් බැහැලා හර්ෂකින් ආපුවාම කඩේ කෙනා කියනවා නෑ කිව්වම සිගරට් එකක් ගන්න මට කඩේ අරින්න කියනවා කියලා. ඉතින් මෙතනදි සුරාජ් එයා ගාව තිබ්බ සිගරට් එකක් දීලා හර්ෂකින් අහනවා කොහොමද ඔයාගේ පරීක්ෂණ කටයුතු මොනවද හොයාගත්තේ කියලා. එතකොට හර්ෂ කියනවා ඔයාලා කරනවට වඩා හොඳින් මම කරනවා. පුළුවන් ඉක්මනට මම මේ මිනි මරමෝ අල්ලගෙන ඇත්ත සේරම එලි කරනවා කියලා. ඉතින් ඒකට සමච්චලයට වගේ හිනා වුණ සුරාජ් එතනින් යන්නේ එහෙනම් හොඳට කරගන්න කියලා. ඊට පස්සේ අපිට පෙන්වනවා DSP රාකේෂ්ව හම්බ වෙන්න එනවා මදුමිතා. මෙතනදී මදුමිතා ආපු ගමන් රාකේෂ් තරහින් මදුමිතාට බයිනවා බද්දිනාගේ පුතා රාහුල් අතුරුදහන් වෙලා. එයාට මොනව වුණාද කියලා දන්නේ නැහැ. මං එපා කියද්දි ඔයා තමයි මුරණ්ඩු වෙලා රාහුල්ගෙන් ප්‍රශ්න කරේ කියලා. එතකොට මදුමිතා අහනවා රාහුල් නැති වුණ එකට මං කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා. ඉතින් ඒ වෙලේ රාකේෂ් කියනවා රාහුල්ව අන්තිමට හම්බුනේ මදුමිතා. ඒ වෙලේ මදුමිතා රාහුල්ට මොනවා හරි කියන්න ඇති. ඒ නිසා තමයි රාහුල් කොහේ හරි යන්නේ නැත්තේ කියලා. ඉතින් මේ රාහුල්ගේ අතුරුදහන් වීමෙන් පස්සේ ඊළඟට බද්දිනාත් චක්‍රවර්ති මදුමිතාට කෝල් කරලා කියනවා කොහොම හරි මගේ පුතාව හොයලා දෙන්න. නැත්නම් ඒක ඩිපාර්ට්මන්ට් එකම බලපායි කියලා. ඒ වගේම දැන් DSP රාකේෂ්ට ඉහළ තැන් වලින් කෝල් එනවා රාහුල් නැති නිසා. එයාලා කියනනම් සන්තෝෂ්ව ඇරෙස් කරපු නිසා කේස් එක ක්ලෝස් කරන්න කියලා. ඒ වගේම දැන් රාහුල්ගේ අතුරුදහන් වීමත් වගේම ජන්වගේ මිනි මරුමත් හොයාගෙන නැති නිසා නිවුස් වල පවා විවිධ කටකට පැතිරෙන්න අරගෙන තියෙනවා. ඒ කොහොම නමුත් ඊළඟට රාකේෂ් මදුමිතාට කතා කරලා කියනවා තවදුරටත් ජනුගේ කේස් එක අපි හැන්ඩල් කරන්නේ නැහැ. ඒක අදින් පස්සේ ඉවරයක් වෙන්න ඕන කියලා. ඒ වගේම කියනවා අදරෑ සන්තෝෂ් නමයට කැලේට එක්කන් එන්න. එතනදී සන්තෝෂ් වෙඩි තියලා මරන්න කියලා ඉහලින් නියෝග ඇවිල්ලා කියලා. ඉතින් ඇත්තටම මේ වෙලාවේ ජනුගේ කේස් එක සම්පූර්ණයෙන්ම ඉවර කරගන්න බැරුව ඉන්න මදුමිතාට වෙන කරන්න දෙයක් නැහැ. මොකද ඉහලෙන් එන නියෝග එයා පිළිපදින්නම ඕන නිසා. ඉතින් ප්ලෑන් කරගත්ත වගේම රෑ වෙලා එක්කගෙන එනවා සන්තෝෂ්ව කැලේට. ඊට පස්සේ තැනකදී සන්තෝෂ් වාහනෙන් බස් වල සුරාජ් කියනවා සන්තෝෂ්ට ඔයා වැරදි නැහැ ඒ නිසා ඉක්මනට මෙතනින් පැනලා දුවන්න කියලා. ඉතින් ඇත්තටම මේ වෙලාව වෙන්නේ මොකද්ද කියලා දන්නේවත් නැති අසරණ සන්තෝෂ් පැනලා දුවනකොට සුරාජ් සන්තෝෂ්ට වෙඩි තියනවත් එක්කම කැලේ පැත්තෙන් සුරාජ්ලා ආපු ජීප් එකේ ලයිට් එකට කවුරු හරි වෙඩි තියනවා. ඒත් එක්කම සන්තෝෂ් එකපාරටම අතුරුදහන් වෙනවා. ඉතින් ඊට පහුවදා DSP රාකේෂ් මදුමිතා සහ සුරාජ්ව ගෙන්නලා සන්තෝෂ් අතුරුදහන් වුණ එක ගැන සම්පූර්ණ වරද පටවන්නේ මදුමිතාට. එතනදී රාකේෂ් බයිනවා මදුමිතාට දීපු කිසිම දෙයක් තාම හරියට කරගන්න බැරි වුණා කියලා. ඒත් එක්කම එතන ඉන්න ඔෆිසර් කෙනෙක් ඇතුළට ඇවිත් කියනවා රාහුල් ඇවිල්ලා ඉන්නවා සර්ව හම්බ වෙන්න කියලා. ඒ වගේම ඇත්තටම රාහුල් එතනට ඇවිල්ලා කියනවා කෙනෙක් කියාව කිඩ්නැප් කරලා ජන්වි ගැන අහලා හොඳටම පහර දුන්න කියලා. ඒ වගේම පොලිසිය ගාවට ගෙනත් දාලා ගියෙත් ඒ කෙනාමයි. නමුත් මාස් එකක් දාගෙන හිටු නිසා ඒ කෙනා කවුද කියලා අඳුරගන්න බැරි වුණා කියලාත් මෙන්න මෙතනදී කියනවා. ඉතින් රාහුල් ආපහු ආව නිසා ඒ වෙලාවේ පොඩ්ඩක් ෂේප් වුණ රාකේෂ් මදුමිතාට සන්තෝෂ හොයාගන්න පැය 24ක කාලයක් දීලා කියනවා ඒ දේවත් හරියට කරේ නැත්තම් ජොබ් එකත් නැති වෙයි කියලා. ඉතින් කොහොම නමුත් මෙන්න මේ වෙලාවේ සුරජ් නම් කියන්නේ සන්තෝෂ් ගැන අනුකම්පාවෙන් කතා කරේ හර්ෂ නිසා මේ දේ කරන්නේ නැත්තේ හර්ෂ කියලා. එතකොට මදුමිතා කියනවා සුරජ්ට හර්ෂක ගෙදර ගිහින් පොඩ්ඩක් චෙක් කරන්න කියලා. ඉතින් ඊළඟට මදුමිතාට එනවා ශර්දාගෙන් කෝල් එකක්. ශර්දා කියනවා මදුමිතාට ගොඩාක් දේවල් කතා කරන්න ඕන. ඒ නිසා ගෙදර එන්න කියලා. ඉතින් මදුමිතා ඒ කතාව ආනන්තක් කිව්වම ආනන්තක් ගොඩාක් ලොකු සතුටක් තමයි ඒ වෙලේ දැනෙන්නේ. ඉතින් ඊළඟට මදුමිතා ශරද බලන්න යන්න පොඩි බෝනික්කෙකුත් ගන්නේ ශරද තාමත් ෂොක් එකේ ඉන්න නිසා මේ ප්‍රසන්ට් එකෙන් එයාගේ හිත සතුට කරන්න පුළුවන් වෙයි කියලා හිතාගෙන. ඉතින් මදුමිතා ශරද හම්බ වෙන්න එන්නේ ආනන්ද එක්කමයි. ඉතින් ඇත්තටම මේ වෙලාවේ හිතුවවත් නැති අවසනාමන්ද සිද්ධි දෙකක් වෙලා තියෙනවා. ඉතින් ඒ මොකද්ද කිව්වොත් ශරද එල්ලීලා මැරිලා වගේම හර්ෂවත් කවුරු හරි ඝාතනය කරලා. ඉතින් මේ සිද්ධියෙන් පස්සේ ශරදාගේ මරණයත් එක්ක මදුමිතා ඉන්නේ ගොඩාක් ලොකු ෂොක් එකකින්. ඉතින් ඇයි කියනවනම් ශරදාගේ මානසික තත්ත්වය ගැන ආනන්ද කිව්වට පස්සේ මදුමිතා ශරදාට එයාගේ සහෝදරියට වගේ තමයි සැලකුවේ. ඉතින් මෙන්න මේ කේස් එකෙන් පස්සේ මදුමිතා එයාගේ හිත හදාගන්න දවසක් දෙකක් නිමවරු දාලා ඉන්නකොට DSP රාකේෂ් කෝල් කරලා කියනවා හෙඩ් මිනිස්ටර් එක්ක මීටින් එකක් දාලා තියෙනවා. ඒකට ඔයා අනිවාර්යයෙන්ම එන්න ඕන කියලා. ඉතින් පහුවදා මීටින් එකට යන්න ලෑස්ති වෙනකොට අඳුරන් නැති කෙනෙක්ගෙන් කෝල් එකක් එනවා. ශර්දා සහ හර්ෂා දිවිනසා ගත්තේ නැහැ. ජන්වි, හර්ෂා, ශර්දා මේ තුන්දෙනාම මැරුවේ එක්කෙනෙක්. ඊළඟ ටාගට් එක ඔයා කියලා. ඉතින් මෙන්න මෙතනදී ඒ කෙනාගෙන් මදුමිතා ඒ කෙනා කවුද කියලා දැනගන්න උත්සාහ කරත් ඒත් මදුමිතාට මෙතනදී ඒ කවුද කියලා හොයාගන්න ලැබෙන්නේ නැහැ. නමුත් මෙන්න මේ වෙලාවේ මදුමිතා ඒ කෙනාට කියනවා සමහරක් විට ඔයා මාව මරන්න ප්ලෑන් කරන් ඉන්නව නම් ඔයා හිතාගන්න හැප්පෙන්න හදන්නේ වැරදි කෙනා එක්ක කියලා. ඉතින් මදුමිතා සැරින් සැරේ කතා කරනවා අහගෙන ඉඳලා අම්මා ඇවිත් මදුමිතාගෙන් ඇහුවත් මදුමිතා අම්මට ඇත්ත කියන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ මදුමිතා එයාගේ ජීප් එකට එනකොට කවදාවත් නැතුව මදුමිතාගේ ගෙදර බල්ලා ජිමි ජීප් එකට නැගලා ඉන්නව වගේම මදුමිතා ජිමිට කොච්චර බහින්න කිව්වත් බහින්න නැති නිසා අම්මා කියනවා ජිමිවත් එක්කන් යන්න කියලා. සමහරක් විට එයා ඔයාට උදව් වෙයි කියලා.
ඉතින් අපිට පෙන්නනවා මදුමිතා මීටින් එකට එන්න ටිකක් වෙලා ගිය නිසා හැමෝම මදුමිතා එනකම් බලාගෙන ඉන්නකොට මදුමිතා එතනට එනවා ඉතින් මදුමිතාව පළවෙනි පාරට දකින මිනිස්ටර් මෙතනදී අපහාසයට වගේ රාකේෂ්ගෙන් අහනවා මෙයාද එනකම් හිටියේ කියලා ඉතින් මෙන්න මේ මීටින් එකේදී හැමෝම මේ වෙලාවේ මදුමිතාට දොස් කියනවා ජන්නිගේ කේස් එක සම්බන්ධයෙන් ඒ වගේම ආයෙත් පාරක් මෙයාලා කියනවා මොනවහරි කරලා ෂේප් එකක් දාලා කේස් එක ක්ලෝස් කරමු කියලා ඉතින් ඒ කතාවට තරහ ගිහම මදුමිතා කියනවා මං අනිත් අය වගේ සල්ලි වලටවත් දේශපාලන බලවැටවත් යටත් වෙලා වැඩ කරන කෙනෙක් නෙවෙයි. ඒ නිසා මම කරන්නේ හරි දේ කියලා. ඉතින් මෙන්න මේ නිසා කතාව දුරදිග ගිහිල්ලා බද්‍රනාත් චක්‍රවර්තීට තරහ ගිහින් මීටින් එකෙන් නැගිටලා යනවා. ඉතින් මෙන්න මේ සිදුවීම නිසා අවුලෙන් හිටපු මදුමිතා රැවෙලා ටවුන් එකේ එයාගේ ජීප් එක නවත්තලා ජිමිත් එක්ක කල්පනා කර කර ඉන්නකොට එකපාරට මදුමිතාගේ පැත්තට බෝලයක් එනවා. ඉතින් ඒක අහුලගෙන නැමෙනකොට මදුමිතාගේ අතර කෙනෙක් ෂූට් කරනවත් එක්කම අපිටත් ඒ කෙනාව පෙන්නනවා. ඉතින් මෙන්න මේ වෙලාවේ ජිමි සහ මදුමිතා ඒ කෙනාව ෆලෝ කරගෙන ගියත් අල්ලගත්තට පස්සේ මදුමිතා සහ ඒ කෙනා අතරේ ෆයිට් එකක් යනවා. ඉතින් කොහොම නමුත් ඒ වෙලාවේ සුදු පාට කාර් එකකින් මදුමිතාව ඇක්සිඩන්ට් කරලා ඒ කාර් එක එතනින් යනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ මදුමිතා හොස්පිටල් එකේ ඉන්නවා කියලා. ඒ වගේම එයාට ට්‍රීට්මන්ට් කරනවා. ඉතින් මෙන්න මෙතනදී අපි මේ වෙනකන් දැකපු නැති රාගෝ කියලා කොල්ලෙක් ඇවිත් මදුමිතාගේ තත්ත්වය ගැන අහනකොට ඩොක්ටර් කියන්නේ නම් මේ වෙලාවේ මදුමිතාට රෙස්ට් එකක් ඕන. මොකද එයාගේ මස්පිඩි වලට ගොඩාක් ඩැමේජ් වෙලා කියලා. ඉතින් ඊට පස්සේ බ්‍රේකින් නිවුස් එකක් විදියට ජන්නුගේ කේස් එක හැන්ඩල් කරන IPS මදුමිතාව ඇටෑක් කරලා කිඩ්නැප් කරා කියලා හැමතැනම පැතිරෙනවා. ඒ වගේම රාකේෂ් සහ සුරජ් එනවා මදුමිතා ගැන දැනගන්න මදුමිතාගේ අම්මා ගාවට. මොකද කිව්වොත් මදුමිතා එකපාර අතුරුදහන් වුණ නිසා එයාව කිඩ්නැප් කරන්න නැති කියලා තමයි මෙන්න මේ අය හිතන්නේ. හැබැයි එයා හොස්පිටල් එකේ ඉන්නවා කියන ආරංචිය මෙයාලා දැනගෙන නැහැ. ඉතින් මෙන්න මෙතනදී මදුමිතා ඉන්න තැනක් ගැන අම්මා දන්නේ නැහැ. ඒ වගේම එයත් මේ සිද්ධිය නිසා ගොඩාක් අවුලෙන් ඉන්නේ. ඉතින් ඊට පස්සේ ගෙන් එළියට ආපු රාකේෂ් සුරජ්ට කියනවා මොනවා හරි කරලා අපි ඉක්මනටම මදුමිතා ඉන්න තැන හොයාගන්න ඕන කියලා. රාකේෂ් මේ වෙලාවේ ජන්මිකේ කේස් එක සහ මදුමිතා කිඩ්නැප් කේස් එක ගැන සුරජ්ට බාර දෙනවා. ඉතින් ඊට පස්සේ අපිට පෙන්නනවා අර රාගෝ කියන කොල්ලා මදුමිතාව ඩිස්චාර්ජ් කරගෙන කොහෙදෝ තැනකට ගෙනියනවා. ඒ වගේම මේ වෙලාවේ රාගෝ මදුමිතාට අවශ්‍ය කරන හැමදේමත් ගෙනත් දීලා ජිමීටත් මදුමිතාව බලා ගන්න කියලා රූම් එකට යනවා. ඉතින් රාගෝ ගිහින් විනාඩි 5ක් විතර ගියාට පස්සේ මදුමිතාට සිහිය එනවා. ඊගාවට මදුමිතා රූම් එක පරීක්ෂා කරලා බලද්දි පැකට් එකක දාපු කලිසම් බොත්තමක් වගේම තව ෆයිල් වගේ උත් තියෙනවා. ඉතින් මෙන්න මේවා චෙක් කර කර ඉන්නකොට මදුමිතාට ඇහෙනවා එළියෙන් කවුද එනවා. ඊට පස්සේ මදුමිතා කරන්නේ පෑනක් අරගෙන දොරගාව ඉඳලා දොර ඇරන් ඇතුළට ආපු රාගෝගේ බෙල්ලෙන් අල්ල ගන්නවා. නමුත් මෙතනදී රාගෝ කියනවා මාව අතාරින්න මම ඔයාට හැමදේම කියන්නම් කියලා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ රාගෝ කියනවා පොඩි අතීත සිදුවීමක්. ඒ කියන විදියට රාගව සහ ජන්නු කියන්නේ පොඩි කාලේ ඉඳලම යාළුවෝ වගේම ලොකු වුණාට පස්සේ මේ දෙන්න අතර ආදර සම්බන්ධතාවයකුත් තිබිලා තියෙනවා. ඉතින් මෙන්න මේ කාල සීමාව තුල ජන්වි අවුරුදු 3ක් තිස්සේම ඇස්පෙනීමේ දුර්වලතාවයක් නිසා ක්ලිනික් ගිහින් තියෙනවා. ඉතින් දවසක් ડોක්ටර් හම්බ වෙන්න ගියපු ජන්වි සහ රාගවට ડોක්ටර් කියනවා ජන්විගේ ඇස්පෙනීම තව මාස 6කින් සදහටම නැතිවලා යනවා කියලා. ඉතින් මෙන්න මේ නිසා ජන්වි වගේම රාගවත් ගොඩාක් අවුලෙන් ඉන්නවා. ඉතින් රාගව මෙන්න මේ කියපු දේවලුත් කල්පනා කරගෙනම මදුමිතා ආයේ ගෙදර එන්න පිටත් වෙනවා. ඉතින් ඒ එන අතරේ එයා දකිනවා මිනිසු දෙන්නෙක් පොඩි මුට්ටියක් අරගෙන යන විදිය. ඉතින් වාහනේ නවත්තව මදුමිතා එයාලගෙන් ඒ ගැන අහනවා. එතකොටම තමයි මේ කෙනෙක් කියන්නේ මේ මුට්ටිවල තියෙන තෙලිජ්ජා. අපි මේවා අරගෙන එන්නේ කැලෙන් කියලා. ඉතින් මෙන්න මේකත් එක්කම තමයි මදුමිතාට මතක් වෙන්නේ ජන්විගේ ඩෙඩ් බොඩි එක තිබ්බ අපරාධ ස්ථානයේ ආසන්නෙත් මෙන්න මේ වගේ මුට්ටියක් පොඩි වෙලා තිබුණා කියලා. ඉතින් අන්න ඒ නිසාම වහාම ක්‍රියාත්මක වුණු මදුමිතා ආයෙත් ජන්මිකේ ඩෙඩ් බොඩි එක තිබ්බ තැනට යනවා. ඉතින් ඒ යන්නේ ජිමිත් එක්ක. මෙතනදී අර පොඩි වුණු මුට්ටිය ඉව කරන ජිමි කැලේ මැදින්ම දුවගෙන යන්නේ ඒ අස්සෙන් තිබ්බ ගෙදරකට. ඉතින් මෙතනදී මදුමිතා දැකපු මේ ගෙදර කෙනා දුවන්න හැදුවත් මදුමිතා එයාව අල්ලගෙන අහනවා "තමුන්නේද ජන්ුව මැරුවේ" කියලා. ඉතින් එතකොට ඒ වයසක කෙනා කියන්නේ "එයා නම් ජන්ුව මැරුවේ නැහැ" කියලා. ඉතින් ඊට පස්සේ මදුමිතා සුරජ්ට කතා කරලා කියනවා ජන්මිකේ කේස් එක ගැන වැදගත් දෙයක් කතා කරන්න ඕන. ඒ නිසා මං එවන ලොකේෂන් එකට එන්න කියලා. ඉතින් ඊට පස්සේ මදුමිතා කිව්වා වගේම මදුමිතා හම්බ වෙන්න ආපු සුරජ් හරිම සතුටින් අහනවා කොහෙද මැදෙන් මෙච්චර දවස් හිටියේ කියලා. කවුද ආව කිඩ්නැප් කරේ කියලා. ඉතින් එතකොට මදුමිතා කියනවා ඒකට මං පස්සේ උත්තර දෙන්නම්. මං කේරළ වලට ට්‍රාන්ස්ෆර් වෙලා එද්දි මට ලොකු සතුටක් දැනුණා. ඒ වගේම මට මෙහෙදි සහෝදරයෙක් වගේ දැනුණු ශරදවත් මුණ ගැහුණා. හැබැයි දැන් ඒ හැම දෙයක්ම නැති වෙලා ඒ නිසා දුකයි කියලා. එහෙම කියන මදුමිතා ආයෙත් කියනවා කමක් නැහැ. දැන් ඔයා හරි ඉන්නවනේ කියලා. ඉතින් මෙන්න මේ කතාව අහගෙන ඉඳපු සුරජ් හිනා වෙලා කියනවා මට කවුරු මොනව කරන්නද දුක් වෙන්න එපා. මං මැඩම් එක්ක ඉන්නවා කියලා. එතකොටම තමයි මදුමිතා තරහෙන් වගේ අහන්නේ ඔයාට කවුරුත් මුකුත් කරන්න නැති නිසා වෙන්නේ නැති නේද? ඔයා මේ දේවල් කළේ කියලා. ඉතින් එහෙම කියපු මදුමිතා සුරජ්ට හයියෙන් කම්බුල් පාරකුත් ගහනවා. ඉතින් සුරජ් අහනවා ඇයි මට ගහන්නේ කියලා.
ඉතින් එතකොට මදුමිතා කියනවා දැන්වත් තමුන්ගේ බොරුව නවත්ත ගන්නවා කියලා. ඉතින් ඊට පස්සේ සුරජ් හයියෙන් hina වෙලා එහෙනම් ඇත්ත දැනගත්තද මම තමයි ජන්මේ මැරුවේ කියලා කියනවා. ඉතින් එහෙම කියලා සුරජ් මදුමිතාට තද බල පහරක් ගහනවා. ඉතින් මෙන්න මේ වෙනකන් ඇත්තනම් අපි පොඩ්ඩක්වත් බලාපොරොත්තු උනේ වත් නැති දෙයක් තමයි මෙන්න මේ උනේ. ඉතින් කොහොම නමුත් මෙන්න මෙතනදී සුරජ් ජන්මේ මරුපේ ඇති මතක් කරනවා. ඉතින් සුරජ් කියන්නේ අම්මා තාත්තා නැති අසරණයෙක් වගේම පොඩි කාලේ ඉඳන් කාකී ඇඳුමට ආස කරපු කෙනෙක්. ඉතින් සුරජ් ඒ වෙනුවෙන් කැප වෙලා ගොඩාක් වේදනාවක් විඳලා තමයි මෙන්න මේ තැනට එන්නේ. ඉතින් ඔයාලට මතක ඇති ජන්මේ ඇක්සිඩන්ට් වෙන වෙලාවේ පිටිපස්සෙන් කාර් එකක් එනවා දැකලා එයා හෙල්ප් කරයි කියලා රාහුල් එතනින් යනවා. ඉතින් මෙන්න මෙතනදී අපිට එතන ඉඳන් කතාව ආයෙත් පෙන්නනවා. ඉතින් ඒ වෙලාවේ ඇත්තටම ඇවිල්ලා තියෙන්නේ එස්.ඒ. සුරජ්. ජන්මේ උදකලා කාර් එකෙන් එළියට බහලා ආපු සුරජ් ජන්මේගෙන් අහනවා මේ රෑ කැලේ ඇස්සේ ඉඳන් එන්නේ මොනව කරලාද? අර ඉස්සරහින් යන්නේ උඹ එක්ක කැලේට ගියපු කොල්ල සෙට් එකද කියලා. ඉතින් ජන්මේ උත්තර නොදී අමාරුවෙන් ස්කූටිය උස්සන්න හදනකොට තරහ ගියපු සුරජ් අතින් ඇදලා තරහෙන් කියනවා අහන දෙයට උත්තර දීපන් කියලා. එතකොටම ජන්මේ අත ගසලා ආයෙත් ස්කූටිය උස්සන ගමන් කියනවා තමුන් වගේ අය ගැන පොලිස් කොමිසමට කොච්චර පෙස්සන් ගියවත් වැඩක් නැහැ. මොකට තමුන්ව තාමත් තියන් ඉන්නවද කියලා දන්නේ නැහැ කියලා ජන්මේ තරහෙන් කියනවා. ඉතින් ඒක ඇහුණ සුරජ් එහෙනම් උඹද මට විරුද්ධව පෙස්සම් දැම්මේ කියලා අහන ගමන් සුරජ්ට අතීත සිදුවීමක් මතක් වෙනවා. ඉතින් දවසක් සුරජ් එක්ක වැඩ කරන එස්.ඒ. පාණ්ඩියන් හම්බ වෙන්න එනවා ජන්වි. ජන්වි එන්නේ නම් හයි এডুকেෂන් වලට රට යන්න પાස්පෝට් එකක් හදාගන්න ඕන නිසා පොලිස් සහතිකයක් ඉල්ල ගන්න. ඉතින් මෙන්න මේ වෙලාවේ ජන්වි ඇඳන් ඉන්න ඩෙඩිමෙට ක්‍රොප් ටොප් එකක්. ඉතින් ඒක නිසා එයාගේ ඇඟ පේනවා. ඉතින් ජන්වි දැක්ක සුරජ් ජන්වි දිහා බලාගෙන ඉන්න නම් අමුතු බැල්මකින්. ඉතින් ඊට පස්සේ එතනින් යන්න හදපු ජන්වි කතා කරලා අහනවා ඇයි රට යන්න හදන්නේ කියලා. ඉතින් එතකොට ජන්වි කියනවා හයි এডুকেෂන් වලට තමයි රට යන්නේ කියලා. ඉතින් එතකොට මේ සුරජ් කියනවා ඔයාලා වගේ ලස්සන කෙල්ලෝ ඉගෙන ගන්න රට යනවා කියලා එහෙ ඉන්න සල්ලිකාර කොල්ලෝ එක්ක අවුරුදු ගාණක් සැපාරගෙන ආයෙත් එනවා ගෙදරට කියලා. ඊට පස්සේ ඇවිල්ලා පත්තිනල වගේ රඟපානවා. ඊට පස්සේ මෙහෙ ඉන්න අහිංසකයෙක්ගේ කරේ එල්ලනවා. උන් උඹලගේ අතීතය හොයන්නේ නැහැ නේ කියලා. ඉතින් මෙන්න මේ කතාව නිසා ගොඩාක් තරහ ගියපු ජන්වි සුරජ්ට බයනකොට සුරජ් කියනවා වැඩිය කියෙව්වොත් මං තමුන්ගේ ආත්මගරුත්වය නැති කරලා දානවා කියලා. ඉතින් මේකත් එක්කම තවත් තරහ ගියපු ජන්වි තමුන්ට පුළුවන් දෙයක් කරනවා කියලා සුරජ්ට බයින්න ගන්නවා. ඉතින් මෙන්න මේ වෙලාවේ කතාව දුරදිග යන නිසා පාණ්ඩියන් සුරජ්ව එතනින් එක්කන් යනවා. ඉතින් ඊළඟට ප්‍රොමෝෂන් ලිස්ට් එකේ සුරජ්ගේ නම ඉහළින්ම තිබ්බත් සුරජ්ට ප්‍රොමෝෂන් එකක් හම්බ වෙන නැති නිසා රාකේෂ්ගෙන් අහනකොට රාකේෂ් කියනවා ඔයා ගැහැණු ළමයෙක් එක්ක හැසිරෙන විදිය අන්තිමයි. ඒ නිසා කම්ප්ලේන්ට් ගොඩක් ඇවිල්ලා තියෙනවා. ඒකේ ප්‍රොමෝෂන් එක කැන්සල් වුණේ කියලා. ඉතින් ආයෙත් අපිට පෙන්නනවා සුරජ් අහනවා ජන්විගෙන් එහෙනම් උඹ නිසාද මගේ ප්‍රොමෝෂන් එක කැන්සල් වුණේ. එහෙනම් මං ඔබව මං ඒ කරපු වැඩේට නිකන් අතාරින්නේ නැහැ කියලා කාර් එකට ජන්විව දාගෙන කැලේට එක්කන් යනවා. ඉතින් ඊට පස්සේ ජන්විට පහර දීලා සුරජ් පතුරක් වගේ දෙයකින් ජන්විගේ බෙල්ල කපලා මරලා දානවා. ඉතින් මෙන්න මේ වෙලාවේ සුරජ්ට එතරම් මොකද්ද වැටෙනව ඇහෙනවා. ඉතින් ඒත් එක්කම හැරිලා බලාදී සුරජ් දකිනවා එතන හිටපු සන්තෝෂ් මේ හැම දෙයක්ම බලන් ඉන්න විදිය. ඒ නිසා සුරජ් සන්තෝෂ්ට හයියෙන් පොල්ලකින් ඔලුවට ගහනවත් එක්කම සන්තෝෂ් එතනදී ඇදගෙන වැටෙනවා. ඉතින් දැන් අපිට ආයෙත් පෙන්වන්නේ වර්තමාන කතාව. ඉතින් දැන් සුරජ් කියනවා මදුමිතාට මං ජන්මිය මැරුවා කියන කිසිම සාක්ෂියක් ඉතුරු කරේ නැහැ. ජන්මිගේ කතාව දැනගත්ත තමුන්වත් මං ඉතුරු කරන්නේ නැහැ කියලා. ඒ වගේම සුරජ් කියනවා ජන්මි මරපු තැන වැටලා තිබ්බ මගේ මුත්ත හර්ෂ හොයාගත්තා. හැබැයි මම ඒකත් හර්ෂගෙන් ඉල්ලගත්තා. කොහොම වුණත් හර්ෂ ඕනට වඩා උනන්දුවෙන් මේ ජන්මි කේස් එක ගැන හොයපු නිසා මට හර්ෂවත් මරලා දාන්න වුණා. ඒ වගේම ශර්දා මදුමිතාට එදා එන්න කිව්වේ මොනව හරි දැනගෙන. ඒ ගැන කියන්න වෙන්නේ නැති කියලා ශර්දවත් මැරුවා කියලා. ඉතින් ඊට පස්සේ මදුමිතා කියනවා මේ හැම දෙයක් පිටිපස්සෙන්ම තමුන් දන්නේ නැති කෙනෙක් විපරමෙන් ඉඳලා තියෙනවා. තමුන් හර්ෂව මැරුවට පස්සේ හර්ෂ එකතු කරපු හැම සාක්ෂියක්ම ඒකේන අරගෙන තියෙනවා. ඒ වගේම තමුන් යන එන තැන් හැමදේම නෝට් කරලා තියෙනවා. ඒකේන තමයි රාගෝ කියලා. ඉතින් ඒ වගේම කියනවා රාගෝ කියන්නේ අපි මෙච්චර කල් හොයා හිටපු ජේම්ස් කියන කෙනා. එයා තමයි ජන්විගේ බොයිෆ්‍රෙන්ඩ් කියලා. මේ කතාව අහගෙනම සුරජ් කියනවා ඕකද හොයාගත්තු සාක්ෂිය. ඕකෙන් මට මොනව කරන්නද කියලා. එතකොටම තමයි මදුමිතා කියන්නේ තමුන් කරපු ඝාතනය සන්තෝෂ් විස්තරක් නෙමෙයි තව කෙනෙක් දැක්ක කියලා. අන්න එතකොටම තමයි අපිට අර කිතුල් මල් කපන කෙනා කිව්ව කතාව පෙන්වන්නේ. ඉතින් එදත් මේ කෙනා ගහේ ඉන්නකොට මේ කෙනා දකිනවා මේ සම්පූර්ණ සිද්ධියම. ඉතින් මෙන්න මෙයාගේ අතේ තිබ්බ මුට්ටිය තමයි එතනදී බිම වැටලා බිඳෙන්නේ. හැබැයි ඒ සද්දේ හැරිලා බලන සුරජ් දකින්නේ සන්තෝෂ්ව. ඉතින් ඒ නිසා සුරජ් සන්තෝෂ්ටක් ගහන විදිය මේ කෙනා දකිනවා. ඉතින් අන්න ඒ නිසාම කිසිම සද්දයක් නැතුව ගහට වෙලා ඉඳපු මේ කෙනා දැකපු කිසිම දෙයක් කාටවත් කියලා නැහැ. ඉතින් මදුමිතා කියනවා දැන් තමුන්ගේ සෙල්ලම් ඔක්කොම ඉවරයි. ඔක්කොටමත් වඩා දැන් සාක්ෂිත් මල් ළඟ තියෙනවා කියලා. ඉතින් කොහම වුණත් මෙන්න මේ හැම දෙයක්ම අහගෙන හිටපු සුරජ්ට හොඳටම තරහ යනවා වගේම එයා මදුමිතාට පහරක් දෙනවා. ඉතින් ඒත් එක්කම දෙන්න අතර ලොකු ගැටුමක් ඇති වෙනවා. ඉතින් අවසානයේ සුරජ්ව පැත්තකට තල්ලු කරලා දාන මදුමිතා ශිරිකව එයාගේ ගන්නකින් සුරජ්ට පිටි තියනවා. ඉතින් ඒ අතරේ රාගව් සහ සන්තෝෂ් සුරජ් තමයි ජන්විගේ කියලා
ඔප්පුවෙන සාක්ෂි තේරම දේවල් පොලිසියට බාර දීලා මෙතනට එනවා. කොහොම නමුත් ඇත්ත දැනගෙන සුරාජ් ඇරෙස්ට් කරන්න රාකේෂ් ඇතුළු පොලිස් ටීම් එක එතනට එනකොට මදුමිතාගේ වෙඩි පහරෙන් සුරාජ් මිය ගිහින් ඉවරයි. ඉතින් ඔන්න ඔතනින් මර්දාන කියන දමිල චිත්‍රපටියත් අවසන් වෙනවා.